පාඩමයි අධ්‍යාපන විද්‍යා පාඩමෙන් තියෙන්නේ අද ගණන් පාඩමක් මේක 10 අවසරේ ත්‍රිකෝණ 1 2 කියන පාඩම මේක ජ්‍යාමිතිය පාඩමක් දරුවනි ඔයාලා දන්නවා ජ්‍යාමිතිය ටිකක් ගොඩක් දරුවන්ට අපහසුයි කියන කතාවක් කියන කතාවක් තියෙනවා ත්‍රිකෝණ අංග සමම් එහෙම කතා කරනකොට දරුවෝ සමහරක් ලාට එපාම කරු පාඩම් හිතෙනවා මේ ඔසල ගන්නෙ නමුත් මේක සරලව ගන්න දරුවනි ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ නම් ත්‍රිකෝණ අංග මේ ප්‍රමේයන් සාධනය කිරීම පවා තිබ්බා නමුත් ඔයාලට දැන් ප්‍රමේය සාධනය කිරීමක් නැහැ ඒකේ ඉන්න ගැටලු විතරයි විසඳන්න තියෙන්නේ ඒක නිසා අපි ප්‍රමේයන් ටික හොඳට ඔළුවට දා ගන්න ඕන දරුවනි බලමු මේ ත්‍රිකෝණ ආශ්‍රිතව ඔයාලට මෙන්න මේ 10 අවසරේ 8 සහ 9 කියන පාඩම්වල ත්‍රිකෝණ 1 2 කියන පාඩම්වල මොනවද තියෙන ප්‍රමේයන් කියන කතාව අපි ප්‍රමේයන් ඉගෙනගෙන ඉවරලා පොදුවේ ගණන් 10ක් 15ක් අපි හදමු ඒ ටිකත් එක්ක සම්පූර්ණයෙන්ම ඒ පාඩමත් අපි අවසන් කරගමු දරුවනි. වැඩි පැහැදිලිද? රයිට්. අපි යමු එහෙනම් ත්‍රිකෝණවල ප්‍රමේයන් ගැන කතා කරන්න. අද මාතෘකාව වෙන්නේ ඔයාලට ත්‍රිකෝණ. රයිට්. දැන් මේකේ අත්පුතේ තියෙන පිළිවෙලට මේ ප්‍රමේයන් තියෙන පිළිවෙල නේ මම ඉගෙන උගන්වන්න ඔයාලට. නමුත් අත්පුතේ තියෙන සියල්ලම උගන්වනවා මම ඔයාලට. ඒ නිසා හොඳට මේක පැහැදිලිව අවබෝධ කරගන්න කියලා මම ඉල්ලනවා මොකද සමහර ප්‍රමේයන් ඔබ 8 9 දී ඉගෙනගෙන තියෙන දේවල්. වැඩි පැහැදිලිද? රයිට්. පළවෙනි ප්‍රමේය තමයි දරුවනි ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර වශයෙන් කෝණ තුනක් තියෙනවා. එහෙම නේද? මේ බලන්න මම ඇඳුවත් එහෙම ත්‍රිකෝණයක් A B C කියන ත්‍රිකෝණයක් ඇඳුවත් එහෙම මේ ABC කියන ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ කීයක් තියෙනවද දරුවනේ අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා එහෙම නේද රයිට් බලන්න මෙතන අභ්‍යන්තර කෝණය මම සිම්පල් A කියනවා මෙතන අභ්‍යන්තර කෝණය B කියනවා මෙතන අභ්‍යන්තර කෝණය C කියනවා සිම්පල් C කියනවා එතකොට අපේ පළවෙනි ප්‍රමේය වෙන්නේ මෙන්න මේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් කියන එක එහෙම නැත්නම් කියනවා පරිපූරකයි කියලා එහෙම නැත්නම් කියනවා අනුපූරක කෝණ යුගලක් කියලා වැඩි පැහැදිලි නේද රයිට් එහෙනම් ප්‍රමේය වෙන්නේ මොකද්ද A කෝණයේ ධන B කෝණයේ ධන C කෝණය සමානයි අංශක 180ක් කියන වැඩි පැහැදිලිද ඕක තමයි අපේ ත්‍රිකෝණ ආශ්‍රිතව තියෙන පළවෙනි ප්‍රමේය ත්‍රිකෝණ ආශ්‍රිතව තියෙන පළවෙනි ප්‍රමේය දරුවනි අපිට අටවෙනි පාඩමේදී කියන තියෙන පළවෙනි ප්‍රමේය තමයි දරුවනි මේ අපි බලමු ඊළඟ ප්‍රමේය මොකද්ද කියන කාරණාව Right. ඒ දික් කරනද පාදයේ මේ පාදය අතර කෝණයක් සැදෙනවා මේ පාදය මෙහෙට දික් කරොත් එහෙම ඒ දික් කරනද පාදයයි මේ ඉදිරියෙන් දින පාදය අතර කෝණයක් සැදෙනවා මේ පාදය මෙහෙට දික් කරොත් එහෙම මේ පාදයයි දික් කරනද පාදය අතර කෝණයක් සැදෙනවා බාහිර කෝණයක් මේ මෙතනින් කෝණයක් සැදෙනවා අන්න ඒ කෝණය අපි හඳුන්වනතරෝනේ බාහිර කෝණයක් කියලා මම කියන BC පාදයේ දික් කරා කියලා E දක්වා BC කියන පාදයේ E දක්වා දික් කරොත් එහෙම මෙන්න මේ වගේ සැදෙනවා බාහිර කෝණයක් දරුවෝ right a c e කියලා බාහිර කෝණයක් සැදෙනවා අන්න ඔය බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ ඓක්‍ය මෙන්න මේ කෝණයේ සමාන මේ කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා කියනවා. එහෙනම් අපි ප්‍රමේය ගන්නවා a c e a C E කියන කෝණයේ අගය සමාන වෙනවා කඩදරුණි මෙන්න මේ කෝණේ I කියට ඒ කියන්නේ C A B C A B කෝණයේ අගය ධන A B C A B C ඔක තමයි අපේ ප්‍රමේය බවට බවට පත් වෙන්නේ දරුණි මේක තමයි අපේ දෙවෙනි ප්‍රමේය වැඩි පැහැදිලි හරි සරල ප්‍රමේයන් ටිකක් තියෙන දරුවනි මේව අමාරු දේවල් නෙමෙයි දැන් මේකෙන් අපි මේ ප්‍රමේයන් ඔළුවේ තියාගෙන අපි ගණන් හදලා නිතර නිතර අතහුරු කරගන්නට ඕන පේපර් එකක් ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයීම සඳහා වැඩි පැහැදිලි මේ සරල ප්‍රමේයන් වලින් තමයි සංකීර්ණ ජ්‍යාමිතික ගැටලු අපිට ගොඩ නැගෙන්නේ දරුවනි
වැඩි පැහැදිලිද අපි යමු ඊළඟ ප්‍රමේය මොකක්ද කියන කතාව මේ ත්‍රිකෝණාශ්‍රිතව ගොඩ නැගෙන නවවෙනි පාඩම වෙන ඊළඟ ප්‍රමේයන් ටික මොනවද කියලා බලමු වැඩි පැහැදිලිද රෝණි නම් රයිට් එතකොට මේවා ඔකට සටහන් කරගන්න දරුවනි සටහන් කරගෙන වැදගත් විදිහට ඒවා තියාගන්න මොකද දැන් මේ දවස්වල අපි YouTube එකට දානවා වීඩියෝ සියල්ලම Facebook page එකට දානවා ඇප් එකට දානවා විශේෂයෙන්ම එතකොට එක එක ප්‍රදේශවල දරුවෝ දැනට මම ළඟ WhatsApp group 10ක් තියෙනවා ලංකාවේ තියෙන එක එක ඩිස්ත්‍රික්ක වල දැන් අද ගාල් ඩිස්ත්‍රික්කේ තමයි කට්ටියක් විතරලා එයාලගේ group එකක් හදාගත්තා science videos මේ වගේ maths videos ටික එයාලට ඒ group වලට දානවා අම්පාරේ group එකක් තියෙනවා එතකොට සීදුව පැත්තේ group එකක් තියෙනවා right එතකොට මේ කැලණි අපේ කොහොමත් class එකේ group එක තියෙනවන්නේ right එතකොට නුවර එක group එකක් තියෙනවා බදුලි group එකක් තියෙනවා එතකොට මේ හැමෝම බෙදා ගන්න දරුවෝ දැනුවා right ඉතින් මේක කාරණාව මම දන්නේ මම Facebook page එකට දානවා app එකට දානවා මේක ගිහිල්ලා තියෙනවා විශේෂම කාරණාව ගොඩක් ඉස්කෝලවල ගොඩක් ඉස්කෝලවල කතා කරා මට මතක හැටියට එක ගුරුවරියක් කතා කරා එයා මේක ළමයිට යවනවායි කියලා කිව්වා යවන්නද කියලා අහලා තිබ්බා එහෙම ගැටලුවක් නෑ දරුවනි කිසිම ප්‍රශ්න නෑ ඔයාලා යවලා මේ ටික බලා ගන්න අවශ්‍ය දේවල් තියෙනවා අඩුපාඩු වෙන්න පුළුවන් මගේ අතින් බැරි දින් වෙන්න පුළුවන් ඒවා සාමාන්‍ය දේවල් ඒ අඩුපාඩු හදාගෙන කටමැය කරගන්න මොකද මම අපි දැන් මේ ඇත්තටම කිසිදු දරුවෙක් නැතු මේ අපි උගන්වන්නේ මේ ළමයිගේ මුණ බලාගෙන උගන්වපු අපි අත ගැමරාවක් ඉස්සරහා නිකන් නළුවෙක් වගේ දරුවනි right නේද සන් නළුවෙක් කේ නළුවෝනේ සාමාන්‍ය කැමරා ඉස්සරහා නිකන් රඟපාන්නේ දැන් අපි නළුව වෙලා ඉන්නේ right මෙතන දැන් අපි දැන් ළමයි 100 200 උගන්වනකොට අද අපි තනි වෙලා ළමයි නැහැ එතකොට සමහර ළමයිගේ මුණ බලාගෙන උගන්වන්නේ නැතිකොට සමහරක් කියලා යම් යම් දේවල් අපි උනත් වෙන ලෝකයකට යනවා ඒක වෙන සාමාන්‍ය දෙයක් ඒක තේක්ස දරෝනි අඩුපාඩු මොන හරි ඇති වුනොත් එීම කතා කරලා කියන්න හදා ගන්න ඒවා කවදාවත් මේ මේ විදිහට උගන්නලා නැහැ අපි ඉතින් තරම් දැන මේ ඇතිලා තින් තත්ත්වෙත් එක මේව නැවත නැවත කියලා වැඩ නැහැ වලට තේක්ස අහලා අහලා මේ පාලම් දැන් තියෙන්නේ කොහොම හරි වැඩේ කරගන්න ඕන ලංකාවේ ඉන්න සියලු දරුවන්ට ආරාධනා කරනවා කිසිදු බීමක් කරන්න එපා සත්ත පහක්වත් ගෙවන්න එපා කිසිදු ගුරුවරයෙකුට අවස්ථානුකූලව ප්‍රයෝජන ගන්න සමහර අය ඉන්නවා සත්ත පහක්වත් ගෙවන්න එපා මොමිලේ මැත් සයන්ස් ඔක්කොම ඉගෙන ගන්න මම කිව්වා වගේ දැන් ඔයාලට මේ වීඩියෝ එක දකිනකොට දැන් අර මේක මම කලින් වීඩියෝ වල දැම්මේ නැහැ වීඩියෝස් 15ක් මම කරා ඒ 15කත් මම කියනවා ඔයාලට ගෲප් හදාගන්න කියලා නමුත් ළමයිමයි හදාගන්න තිබ්බ ගෲප් දෙමෝපියෝමයි ගෲප් හදාගන්න තිබ්බේ ඉතින් මට ඒක ප්‍රශ්නයක් නැහැ මොකද මගේ දේට අයනවා තමයි කමක් නැහැ මේ දරුවෝ ඉගෙන ගන්නවා නම් ඕනේ මොකද මේ රටේ සම්පත ඔබ ලංකාවේ රටේ සම්පත උදු. ඒ නිසා කරුණා කියලා දරෝනේ යාළුවෝ නැට් කරගන්න ඔයාලගේ ගෲප් එක දුවර ගන්න. කිසි ප්‍රශ්න නැහැ. හරි අර බදුලි ගෲප් එකේ ඉන්නවා ළමයි 100 ගන්න. ඒ ගෲප් එකට තමයි ඇඩ් කරගන්න තමයි WhatsApp එකෙන් සාමාන්‍ය සීමාවක් තියෙනවා. right? ඒ වගේ කිසි ප්‍රශ්න නැහැ දරෝනේ. ඔයාලගේ ගුරුත් කරනවා ඇති. ඒක ගැටලුවක් නැහැ. මේ දෙන දෙත් ගන්න. කිසි ප්‍රශ්න නැහැ. පාසල් ගුරු කරනවා ඇති. මේ දැන් මහන්සියක් මම කියන්නේ මම තමයි මේ හැමදේම කරන්නේ මම තමයි ලංකාවෙන් ඉන්න එක කරන්නේ එහෙම නෙමෙයි මම මේ කියන දරුවෝ දැන් දෙයක් අවබෝධ කරගන්න ගොඩක් දරුවෝ කියලා තිබ්බ හොඳට වැඩි පැහැදිලි කියලා සයන්ස් වලත් මැත්ස් වලත් මම ඔය වීඩියෝස් කර කර දානවා ඔයාලට මේ ඇතිලා තියෙන තත්ත්වේ නම් දෙයක් ඔයාලට ලබා ගැනීම සඳහා වැඩි පැහැදිලි දරුවනි අපි යමු තුන්වෙනි ප්‍රමේයට දරුවනි තුන්වෙනි ප්‍රමේය ගොඩ නැගෙන්නේ සමද්විපාද ත්‍රිකෝණ ආශ්‍රිතව සමද්විපාද කියලා කියන්නේ මොනවද ත්‍රිකෝණයක පාද දෙකක් පමණක් සමානයි නම් අපි කියනවා සමද්විපාදය කියලා නේ රයිට් බලන්න සමද්විපාද ත්‍රිකෝණය බලන්න මම මේ විදිහට ගත්තොත් එහෙම x y z කියලා ත්‍රිකෝණයක් මේ x y z කියන ත්‍රිකෝණයේ x y පාදයයි x z පාදය සමානයි මෙන්න මේ පාද දෙක විශාලත්වයෙන් සමානයි අන්න එහෙමනම් කියන ප්‍රමේය මොකද්ද තුන්වෙනි ප්‍රමේය දරුවනේ තුන්වෙනි ප්‍රමේය මොකද්ද සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද තියෙනවද දරුවනේ මේ සමාන පාද තියෙනවනේ මේ පාදයේ අන්න ඔය පාද දෙකට ඉදිරියෙන් තියෙන කෝණ යුගලද සමානයි කියලා. මෙන්න මේ කෝණය සමානයි. එහෙනම් අපි ගත්තොත් එහෙම xy සමානයි
x is a num මොකද වෙන්න දරුවනි x is a num මොකද වෙන්නේ x y z කියන කෝණය සමාන වෙනවා x is a y කියන x is a y කියන කෝණයට සමාන මේක තමයි තුන්වෙනි ප්‍රමේයය වැඩි පැහැදිලි නේද දැන් මේ ප්‍රමේයම විලෝමයක් තියෙන දරුවනි right මේ ප්‍රමේයම අනිත් පැත්ත අපි බලමු ඒක මොකක්ද කියන කාරණා प्रमेय विलोम है बालम अभी दें एन में नहीं मैं बाल मांगा तो ते हम एबीसीडी के त्रिकोण या सॉरी एबीसी के त्रिकोण या में त्रिकोण ने कोण देखा समान है ना ये कोण वाले इधर ही इंतिये ना पाद दे समान है मैं कोण वाले इधर ही इंतिये ना पाद समान है ना वाले बड़े बेहद एक यानी एबीसी की है ना कौन है सह एसीबी की है ना कौन है समानाय नम मतलब देख एबी पादे आई एसी पादे आई मैं कौन वाला इधर ही इंतिया ना पाद द समान है एबी पादे आई एसी पादे आई समान है और तो भाई प्रमेय विलोम है बोलते अब तेरे पास වැඩේ පැහැදිලි නේද? right. තවත් එක් කොටසක් තියෙනවා. අපි බලමු. ඒක මොකද? විශේෂ කතාවක් දරුවනේ. මේ සමදී උපාත්‍රික ඕණයක ගොඩ නැගෙන විශේෂ කතාවක්. අපි බලමු මේක මොකද්ද කියන කාරණාව. මේක ඔයාලට ගොඩක් වෙලාවට මේ ලොකු ජාමිති ගානක් හදනකොට මේ කතාව ඔකටේට උදව් වෙනවා. ඒ නිසා ඒක විශේෂයි. ඒකත් ඔයාලා මතක තියාගන්නට ඕන. වැඩේ පැහැදිලි නේද? දරුවනේ. ඊළඟට අපි යනවා ඊළඟ කොටසට මම කොහොමද මේක වැදගත් කොටසක් ලෙස මතක තියාගන්න දරුවනේ මේකෙන් අපිට ලොකු ලොකු ගණන් හදන්න අත් උදව්වක් බවට පත් වෙනවා මේ සමදීපා ත්‍රිකෝණයක ප්‍රමේයන්ට අපි කතා කරන්නේ ප්‍රමේයයන් අපි විධිමත්ව සාධනය කරනකොට ඒ වගේ ලබාගෙන දත්ත කිහිපයක් තියෙන දරුවනේ අන්නේ දත්ත මත පදනම්ව අපි කරුණු කිහිපයක් ඉදිරිපත් කරනවා මේ බලන්න සමදීපා ත්‍රිකෝණයක් ගත්තොත් එහෙනම් මෙන්න මේ විදිහට මේ පදේ සමානයි. එතකොට අපි කියනවා සමදී උපාත්‍රිකෝණයක් කියලා. මෙයා A B C කියලා අපි ත්‍රිකෝණේ නම් කරනවා. මේ සමදී උපාත්‍රිකෝණයක ශීර්ෂයේ සිට ලම්බකයක් ඇන්දොත් එහෙම මේ සම්මුඛ පාදයට ඒ සම්මුඛ පාදය සමච්ඡේදනය වෙනවා. ඒ වගේම මේ ශීර්ෂයේ කෝණ සමච්ඡේදනය වෙනවා. වැඩි පැහැදිලි දරුවනි මෙන්න මේක තමයි අපි ඉගෙන ගන්නා වූ අනෙක් ප්‍රමේය. ප්‍රමේය ඔයාලා මතක තියාගන්න මේක ගොඩක් ඔකටේට උදව් වෙනවා විවිධ කාරණාවන් සඳහා. වැඩි පැහැදිලි දරුවනි right. අපි ඊට පස්සේ ගණන් කිහිපයක් හදමු. පොඩි පොඩි ගණන් නෙවෙයි, වැඩි ලොකු ගණන් ටිකක් හදමු. පොඩි පොඩි ගණන් ටික ඔයාලට හදා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා දරුවනි. වැඩි පැහැදිලි right. දරුවනේ අපි යමු ත්‍රිකෝණ ආශ්‍රිතව ඔයාලගේ පළවෙනි ගානට බලන්න මේක පොඩි පොඩි ගණන් අතරම දරුවන් හදන්නේ ඔයාලට අච්චුපතේ තියෙනවා ඒක හදන්න පුළුවන් ඒත් එක්කම දරුවනේ මම ඔයාලට අච්චුපතේ තියෙන සියලුම ගණන් වලට වල විසඳුම් ඒ කියන්නේ ගාන හදලා තියෙන විදිය PDF එකක් දාන්න ඒ ටික ඔයාලා ඉස්ලාම් දරුවනේ කරුණාකරලා මේ ඔයාලා ගණන් හදලේ ගණන් හදන්න තියෙක දිහා බලලා ගණන් හදන්න එපා අමාරුම දරුවෙක් එක දිහා බලලා හදුවර කමක් නැහැ අතුපිට තියෙන සියලුම ගණන් වලට බොහෝ ගණන් වලට විසඳුම් දාලා මේ PDF එකක් හදලා මම ඒක ඔයාලට දාන්න වීඩියෝ එක යටින්ම ලින්ක් එකක් විදියට එතකොට ඒකව කට්ටියට බලන්න පුළුවන් එතකොට ඔයාලා ගණන් හදලා තමයි කරුණාකරලා දරුවනේ ඒක හදන්න සියලුම ගණන් වලට මම ගණන් ටික හදලා දාන්න හරිනේ මොකද සියලුම ගණන් ටික වීඩියෝ එකකින් කරන්න බැහැනේ මොකද ඒක පැය ගණනක් යනවා මම කැමති නැහැ මේ කතා කරන මේ නාස්ති කරන කාලෙත් මම කැමති නැහැ දැන් මොකද මේ අත්දලා දෙන තත්ත්වෙත් එක්ක මේ ඔයාලට මේ ඩේටා වලට හරි ප්‍රශ්න නේද රයිටින්ස් අපි ටක්කල් මේක සාකච්ඡා කරමු වීඩියෝ වල ටිකක් තියුක නොකර වැඩේ වැදෙන්නේ නේද හරි බලන්න මෙතන ගාන දීලා තිනවා අපිට d ඇති රූපේ pq sorry prq සමානයි qpr මේව ලකුණු කරගන්න ඕනි prq prq මෙන්න මේ කෝණය prq කෝණය qpr Q P R ඒ කියන්නේ මෙන්න මේ කෝණයට සමානයි මේ කෝණය සමානයි වැඩි පැහැදිලි ඒ වගේම RPS RPS ඒ කියන්නේ මෙන්න මේ කෝණය PSR
PSR මෙන්න මේ කෝණයට සමානයි කියලා කියනවා. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ PQT කියන කෝණය. PQT කියන කෝණ PQT කියන්නේ මෙන්න මෙයා දරුවෝ. මෙන්න මේ කෝණය 4යි PSR. PSR මේ කෝණය වගේ 4 ගුණයක් කියලා පෙන්වන්නද දරුවනි. මේක ලේසියෙන්ම හදාගන්න ක්‍රමයක්ත් තියෙනවා. හරිද? මේ උත්තරේ ඉඳන් අනිත් පැත්තට ගියත් හරි. මෙහෙම දරුවනි මේ ජ්‍යාමිතිය ගානක් අපි ඇත්තටම ප්‍රකාශ කරන දරුවනි මේ මේක මේ තියෙන විදිහම දකින්න එපා දරුවනි. ලොකු ජ්‍යාමිතිය ගානක් හදනකොට අපි කියන්නේ සාමාන්‍ය මම උගන්වනකොට කියන්නේ ඔයාලට අර අලියේ දකින්න ඕන ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලා අලියේ කඳින් කිව්වොත් ඔයාලා අලියව දකින්න කොහොමද දරුවනි? අලියව සාමාන්‍යයෙන් ඔයාලා අලියේ කඳින් කිව්වොත් මෙන්න මේ විදිහට අලිය අඳිනවා නේ. මොඩේ පුතන්දලා මේ ওই විදිහට අලිය අඳින්නේ. මම කකුල අතර කැල ඔහොම අලිය අඳිනවා. එහෙම නේද? මේක නිකන් ඔයාලා මේ තියෙන විදිහට මේ ගාන ගියා බලන්න එපා. හරි නිකන් ඔයාලා අලියගේ මේ මේ විදිහට දැක්කම නැට්ටකුත් දාමු අලිය. ඔන්න ඔය විදිහට. හරි. අලිය ඔය කට්ටිය ඔයිට වඩා වෙනස් ක්‍රමයකට දැක්කරන් දරුවනේ. මේ බලන්න. බලන්න මේකේ තලිය ඔය පේන අලියගේ ඉස්සරහ පැත්ත එහෙම නේද අන්න එහෙම දකින්න දරුවනේ ගාන දිහා මේ බලන්න මේ ඉන්නේ තලිය සරලයි කියන කාරණාවනේ රයිට් එතකොට මේ තව හොඳට බලන්න චිත්‍ර බෑ මට මේ මේ මේක මොකද්ද ඔය අලියාගේ උඩින් බලන විදිහ අන්න ඒ වගේ දරුවනේ අපි ජ්‍යාමිතිය ගානක් මේ දින විදිහට මේක දිහා බලන් හිටියොත් එහෙම මේක අපිට ඉස්සෙන්න ගන්න බෑ දරුවනේ ලොකු ජ්‍යාමිතිය ගානක් වලට අත ගහන්න හොඳට මතක තියාගන්න සමහර වෙලාවට ගාන මේ තියෙන විදිහට පොඩක් කරකලා බලන්න ඒතර ගාන ටක් ගන්නකොට සමහර පොයින්ට් අහු වෙනවා දරුවනේ වැඩේ පැහැදිලි ඒක නිසා මම මේ 10 වසර ළමයිට පොඩි හැඳින්වීමක් කරේ ඔය ජ්‍යාමිතිය ගාන කඩමුඩ දරුවනේ ඒක නිසා මෙන්න මේ විදිහට විවිධාකාරයෙන් දකින්න පුරුදු වෙන්න. විවිධාකාරයෙන් දැක්කොත් ඔයාලා පොඩ වැඩේ පැහැදිලි විවිධ විදිහට වෙනස් විදිහට දකින්න ඕන. වෙනස් විදිහට දැක්කොත් ගන්න අත ගන්න පුළුවන්. වැඩේ පැහැදිලි නේද? රයිට්. බලමු අපි. අලියා මහන්න. සරල දේවල් මේ ගන්න සරල ගන්නක් රයිට්. බලන්න ක්‍රම දෙකක් තියෙනවා හදන්න. මම මෙහෙම කියන්න ඉස්සලාම. මෙන්න මේ PSR හෝ RPS කියන කෝණය මම ඉංග්‍රීසි අක්ෂරයකින් නම් කරගන්නම් දරුවනේ මේ PSR කියන එක නම් කරගත්තම ලේසි මම කියන්නම් PSR කෝණය සමානයි A කියලා හරිද එහෙනම් මෙතන කෝණය A මෙතන කෝණය A නම් මෙතන කෝණය A වන් ප්‍රමේයයක් ඉගෙන ගත්ත මතක දරුවනේ මොකක්ද ඉගෙන ගත්ත ප්‍රමේය මෙන්න මේ ත්‍රිකෝණය සල ගන්නවා මේ ත්‍රිකෝණයේ සැලකුත් එහෙම මේ ත්‍රිකෝණයේ පාද දෙක කිරීම සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛෝණ දෙක එකතු වට සමානයි. එහෙම නේද? එහෙනම් දරුවනේ මෙන්න මේ කෝණයේ අගය මේ කෝණ දෙක එකතු වට සමානයි. එහෙම නේද? එහෙනම් මෙතන කෝණයගේ කීයද? මේ 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 පොඩි ත්‍රිකෝණය සලකන්න. මේ පොඩි ත්‍රිකෝණය සැලකුවොත් එහෙම මේ පොඩි ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා තියෙනවා. බාහිර කෝණයක් සෑදිලා තියෙනවා. මේ බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. මෙතනත් A මෙතනත් A. එහෙනම් මෙතන කෝණයගේ කියද 2යි. දැන් මෙතන 2යි නම් මෙතන කෝණයගේත් කියද 2යි. ආම් බලන්න. දැන් මේ ත්‍රිකෝණයට එන්න. දැන් මේ ත්‍රිකෝණය සැලකුවොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ ත්‍රිකෝණයත් පාදයක් දික් කරලා තියෙනවා. පැහැදිලිවගේ කතා. මේ ත්‍රිකෝණයත් පාදයක් දික් කරලා තියෙන්නේ. මෙතන පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් මෙතන කෝණයගේ කීයක්ද ලේනම්? මේ කෝණ දෙක එකතු වෙන්නේ 2යි 2යි එකතු කරාම හතරයි වැඩි පැහැදිලි නේද රෝණි රයිට් මේ බලන්න නම් අපි ඔබ දැන් ගාන ප්‍රමේය බව පෙන්වන්න බැන්නේ මේ සමාන නම් ගාන බව පෙන්වන්න දෙන්නේ අබ්බ එහෙනම් වැඩි පැහැදිලි මේ මම මෙතන දාපු දත්ත ටික වැඩි පැහැදිලි නේද රෝණි අපි යමු එහෙනම් ගානට මෙන්න මේ විදිහට මේ බලන්න මම ඉස්සලම් පුංචි දත්තයල් ලියන්න මෙන්න මේ විදිහට මේ මෙන්න මෙයා අපි ඒක කියලා හිතාගත්තනේ අපි ඒක සටහන් කරන්න දරුවනේ දැන් PSR වලින් උත්තර දෙන්නේ එනිසා මම
PSR කියන කෝණය සමානයි කියලා නම් ඊට PSR සමානයි AI ගනිමි. right? ඊට පස්සේ මම මොකද ලියන්න ඕනද රෝණි? PRQ. PRQ කියන කෝණය සමානයි මේ කෝණය සමානයි මේ කෝණ දෙක එකතු වෙන්නේ RPS. RPS ධන PSR. right? එතකොට PRQ. right? දැන් අපි දන්නවද රෝණි මෙතන දත්තයක් ඇර දීලා තියෙනවා RPS සහ PSR සමානයි කියලා. අපි මෙතනත් එක සටහන් කරන්නේ. එහෙනම් PSR A නම් අපිට RPS කියන්නේත් A කියලා සලකන්න පුළුවන්. RPS කියන්නේත් A කියලා සලකන්න. එහෙනම් මෙතනටත් A ධන මෙතනටත් A. එතකොට එනවද රෝණි PRQ සමානයි 2 A කියලා. වැඩි පැහැදිලි නේද? right. ඊළඟ අපි දන්නවද රෝණි මෙතනදී අපි සම්බන්ධතාවයක් ගත්තා. මෙතනදී මොකද්ද? මෙතන අපිට දීලා තියෙන දත්තේ හැරෙද රෝණි. මොකද්ද? PRQ සමානයි කියලා දීලා දෙනවා QPRට. right? PRQ අපි හොයාගත්ත 2A කියලා. වැඩේ පැහැදිලිද රෝණි? දැන් මෙතනට අපි આવත් එම් PQT. PQT කියන. PQT කියන කෝණය මොකද වෙන්නේ රෝණි? PQT කියන කෝණය මොකද වෙන්නේ? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු සමානයි. මෙතන කෝණය එකතු කරලා සමානයි. එහෙනම් මම ලියනවා කවුද? QPR. QPR ධන කවුද? PRQ. එහෙනම් මෙතනින් හඳුරන PQT කියන කෝණය සමානයි QPR. QPR උත් 2A PRQ උත් 2A. එහෙනම් මෙතනට 2A ධන 2A. එතකොට මෙතනින් හඳුරෝනි PQT සමානයි 2A 2A තුරාම 4A. වැඩේ පැහැදිලිද? දැන් අපි අහන්නේ මෙන්න මේක බව පෙන්වන්න කියලා නේ. මේ බන්දරුන් අපි උඩින් කිව්වා A කියන්නේ කවුද? A කියන්නේ PSR කියලා. එහෙනම් මන් ලියන අවසාන වශයෙන් එම නිසා PQT සමානයි 4යි. ඒ කියන්නේ කවුද? PSR. ඔන්න විදිහට අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. වැඩ පැහැදිලිද? right. එතකොට මේක ලියා ගන්න එක තමන්ගේ අතේ තියෙන දරුවනේ. වැඩ පැහැදිලිද? මේ වගේ දත්ත දාගත්තන් පස්සේ ඔක අපිට ගන්න හදා ගන්න ලේසි. අපි තව ගානක් හදලා බලමු. හරි දරුවනේ. අපි යනවා ඊළඟ ගානට. බලන්න මෙන්න මේ වගේ ගානක් දීලා තියෙනවා. අපිට කියනවා AB හා CD සමාන්තර වේ AEC. මේක සටහන් මේක බලාගම මේ කෝණ කොහෙද තියෙන්නේ කියලා බලන්න දරුවනි. මේම ගාන කියනකොටවා AB කොහෙද CD කොහෙද එහෙම කියලා පොඩක් බලන්න දරුවනි. right? ඒ කියන්නේ AB සමාන්තරයිලු CDට. AB සහ CD සමාන්තරයිලු. right? AEC. AEC. ඒ කියන්නේ මෙන්න මේ කෝණේනේ. right? AEC කියන කෝණය BAD. BAD. මෙන්න මේ කෝණය සහ ECD. E CD මෙන්න මේ කෝණේ එකතුවට සමානයි කියලා පෙන්වන්න කියලා තියෙනවා. මේ බං අපි ඔක සටහන් කරනවා. මෙන්න මෙතන කියන කෝණය මෙන්න මේ කෝණේ එකතුවට සමානයි කියලා පෙන්වන්නලු. එහෙම නේද? right up බලමු. හරි. මේ බං දරුවනේ මට මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්නේ මෙන්න මේ AEC කියන AEC කියන කෝණය අගය මෙන්න මේ ත්‍රිකෝණය සලකලා කියන්න පුළුවන්නේ AEC කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ මේ පාදයේ දික් කිරීමෙන් සෑදුණු බාහිර කෝණය එහෙනම් මම ඉස්සරහම ඉන්නවා මෙහෙම දරුවනේ කොහොමද AEC AEC කියන කෝණය සමාන වෙනවා අපි දන්නවා ත්‍රිකෝණයේ පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අගය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි මේ කෝණේ එකතුවට සමානයි එහෙනම් මම ලියනවා ECD ධන ECD ධන EDC EDC එහෙම නේද දරුවනේ right එතකොට මේකේ ප්‍රමේයව කට්ටිය සටහන් කරගන්න මෙතනින් මේක සාධනීය ගානක් දරුවනේ එතකොට ඔයාලා අර ලියන්න ඕන ත්‍රිකෝණයේ පාදයේ දික් කිරීම සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කොණ දෙක එකතුවට සමානයි කියලා. වැඩි පැහැදිලි නේද? right. එතකොට කලින් ගානෙත් එහෙම සටහන් කරගන්න වෙයි ඔයාලට.
මේක සාධනය කරන ගානක් නිසා ඒතර සාධනය කරන පිළිවෙලකට දන්නවා ඒ පිළිවෙලට කරනකොට මේක බෝඩ් එකේ ඉඳපත් නිසා ඒ ඔක්කොම ලියන්නේ නැහැ හරිනේද දත්තය සාධනය කළ යුත්තේ ඒවා සාධනය නිර්මාණ කරන ඒවා සකන් කර ගන්නට ඕන වැඩි පැහැදිලි නේද රයිට් මේ පොඩි ගණන් දරෝනේ මේ දහසකින් පොඩි පොඩි ගණන් ලොකු ගණන් කරනකොට ඔයාලා මේක අනිවාර්යයෙන් මේ දත් ඒ සටහන් ඒ පිළිවෙල මතක තියාගෙන ඒ විදිහට කරන්න ඕන වැඩි පැහැදිලි නේද රයිට් ඒතර බලන්න දැන් මෙතන ආවන් පස්සේ AEC තියෙනවා උත්තරේට ECD තියෙනවා BAB එකක් ඇවිල්ලා දැන් අපේ තියෙන්නේ EDC කියලා EDC කියන්නේ මෙයා මේ කෝණය වෙනුවට BAD කෝණය ඇවිල්ලා තියෙනවා එහෙනම් මේ කෝණය BAD කෝණයට කොහොම හරි සමාන වෙන්න ඕන බලන්න සමාන කරගන්න ක්‍රමයක් දරුවනේ අපිට හොඳට බැලුවොත් එහෙම පේන දරුවනේ මේ කෝණය ඒකාන්ත කෝණය මේ පාදේ සමාන්තරයි Z අකුරේ හැඩේ කෝණය එහෙමනේ ඔකට කියන්නේ නේ එතකොට මොකද දෙන්නරෝනේ මෙතන කෝණයයි මෙන්න මෙතන කෝණයයි මොනවා වෙනවද සමානයි වැඩි පැහැදිලිද මෙන්න මේ කෝණය මොනවා වෙනවද සමාන වෙනවා එහෙනම් මන් ලියනවා මෙහෙම කොහොමද BAD BAD කෝණය සමානයි කවුද EDC EDC හේතු වෙන මොකද්ද ඒකාන්ත කෝණය වැඩි පැහැදිලි දරෝනේ එහෙනම් දැන් මොකද කරන් තියෙන දරෝනේ EDC වෙනුවට EDC EDC වෙනුවට කවුද දානවා BAD දානවා එහෙනම් මල්ලිනා කවුද AEC කෝණය සමානයි ECD ECD දන EDC EDC වෙනුවට BAD දා B A පැහැදිලිද වැඩි පැහැදිලිද මේක මාරු වෙලා තියෙනවා ඒ මාරු වෙන කිසිම ප්‍රශ්න නැහැ පහදන දෙක කිව්වත් එකයි දෙක දන පහ කිව්වත් එකයි වැඩි පැහැදිලි දරුනේ අපි යනවා තවත් ගානකට මේ ගානත් සාමාන්‍ය ගානක් ඔයාලා පොඩක් අවබෝධ කරගෙන හදන්න තියෙන්නේ අර කියලා දී ප්‍රමේයන් ටික පොඩක් ආපහු බලලා නැවත මේ ගානන් වලට හදන්න මේ ගානන් ටික අත හදන්න ඊළඟ සත්‍යපතේ තියෙන සීලම් ගානන් ටික හදන්න සීලම් ගානන් ටික හදලා අමාරු ගානන් තරලා මම දාලා තියාගන්න අමාරු ගානන් ඊපස්සේ මම සීලම් ගානන් වලට පිළිතුරු එවනවා එවිටික බලලා වැඩි කරගන්න දරුවනි වැඩි පැහැදිලි නේද රයිට් මේ බලන්න මෙතන තියෙන ගාන දීයේ රූපයේ BAE 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 කියන කෝණයගේ BDE ට සමානයි අපි සටහන් කරගමු දරුවනි නැත්නම් අපිට පොඩක් අමාරුයි BAE BAE මේ කියන මෙන්න මේ කෝණයයි BDE BDE මෙන්න මේ කෝණයයි සමානයි ලු එකට දීලා තියෙනවා වැඩි පැහැදිලි නේද ඒ වගේම කියනවා අපිට ආයෙ මොකද කියන්නේ ABC 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 මෙන්න මේ කෝණයයි DEC DEC මෙන්න මෙතන තියෙන කෝණයයි මෙන්න මෙතන තියෙන කෝණයයි සමානයි කියලා පෙන්වන්න දරුවෝ මේ බලන්න දරුවෝ මේකට අපිට ක්‍රම දෙකක් යටතේ ඕනනම් මේකට අත ගහන්න පුළුවන් දරුවනි. ලේසිම ක්‍රමවේදයට අපි ගණන හදලා බලමු. මේ බලන දරුවනි. දැන් මේ කෝණේ සමානයි කියලා අපිට දීලා තියෙන දරුවනි. එහෙම නේද? එතකොට මේ බලන්න. මෙන්න මෙතන කෝණේ මොනවා වෙනවද? සමාන වෙනව නේද? ඇයි? මේ කෝණේ සමාන. මම හිතන්නේ 8 වසරේ වගේ කොහෙදන්න ඔය ප්‍රමේය තියෙනවා. 8 වසරේ තියෙනවා 9 තියෙනවා ඔය ප්‍රමේය. මොකද මේ? සම්මුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ මොනවා වෙනවද සමාන වෙනවා එහෙනම් දරුවනේ මේ බලන්න මේ ත්‍රිකෝණීය සල්කුවත් එහෙම මෙතන ඉංග්‍රීසි අක්ෂර දාලා නැහැ ඔයාලා කලින් ඉගෙන ගත්ත ප්‍රමේයක් පාද දෙක කිරීමෙන් සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුට සමානයි කියලා වැඩි පැහැදිලිද එතන මේ කියන කෝණයගේ මේ කෝණ දෙක එකතුට සමානයි හරි ඒ වගේම මේ ත්‍රිකෝණීය සල්කුවත් එහෙම පාද දික් කිරීම සැදෙන මෙන්න මේ බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙලා සමානයි. මේ කෝණයට මොකද වෙන්නේ? සමානයි. වැඩි පැහැදිලි නේද දරුවනි? මම මෙහෙමම කරන්නම්කෝ. ඔයාලට මෙතන මම ඉංග්‍රීසි අක්ෂර කීපයක් දාගන්නම්. මේ බලන්න. මෙන්න මේ කෝණය මම කියන්නම් A කියලා. එතකොට පැහැදිලිව කට්ටිය. එහෙනම් මේ කෝණයත් මොකද වෙන්නේ? A වෙනවනේ. ඒ වගේම මම කියන්නම් මෙන්න මේ කෝණය B කියලා. එහෙනම් මේ කෝණයත් මොකද වෙන්නේ? B. දැන් බලන්න.
මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවොත් එහෙම මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවොත් එහෙම මන් දරුණි ගණන හදා ගන්න ඕන නිසා මෙතන x අකුරක් දා ගන්නවා right මෙන්න මේ ax e කියන ත්‍රිකෝණය සැලකුවොත් එහෙම මෙන්න මේ පාදයේ දික් කිරීම සඳහා මෙන්න මේ බාහිර කෝණය යගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වන සමානයි එහෙනම් මේ කෝණය යගේ කිය දෙන්නේ ඒ දන b එහෙම නේද ඒ වගේම එහෙනම් මේ බලන්න මෙන්න මේ dbx කියන ත්‍රිකෝණය සැලකුවොත් එහෙම db පාදයේ දික් කිරීම සඳහා මෙන්න මේ බාහිර කෝණය යගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වන සමානයි එහෙනම් මෙතන කෝණය යගේ මේ කෝණ දෙක එකතු වන සමානයි ඒ දන b ආබන්නේ නැහැ. එහෙනම් මෙතන කෝණය මොනවායිද? සමාන. දැන් අපි ලියා ගන්න ඕන දරෝණි. ඔයක ලියන්න ඕන. right? අපි මෙහෙම කරමු දරෝණි. ඔය දීලා තියෙන දත්තත් එක උදව් කරගෙන වැඩේට බහින්. මේ බලන්න. B A E. ඔය ලියන විදිය තමයි ගොඩක් ළමයි තියෙන ගැටලුව. B A E සමානයි B D E සමානයි A I ගණිමි. හරි ගණිමු හරි. වැඩේ පැහැදිලිද? එක දත්තේ වැඩි පහදින් ඊට පස්සේ මේ බලන්න මම මෙතන ලියන්න මෙහෙම AXE සමානයි BXD සමානයි B යයි ගණිමි දරුණි මෙතන හේතුව ලියන්න මොකද්ද ප්‍රතිමුඛ කෝණ වීම වැඩි පැහැදිලි නේද ඊට පස්සේ මම උදේට කරුණේ මම මෙහෙම ලියන මේ බලන්න AX E ත්‍රිකෝණය සලකා AX E ත්‍රිකෝණය සලකා මොකද වෙන්නේ මොකද වෙන්නේ දරුණි X X E C X E C සමානයි X E C කියන කෝණය සමාන වෙනවා කාර්දරෝණි X A E X A E ධන A X E right X E C වෙනුවට මට කවුරු ලියන්න පුළුවන්ද මේ බලන්න X E C කියන කෝණය මට ලියන්න පුළුවන් D E C කියලා එහෙම ලියන්න දරුවනි මෙතන උත්තරේ තියෙන DEC වල XEC කිව්වත් එකයි DEC කිව්වත් එකයි එහෙනම් මම ලියන මෙතන කවුද DEC සමානයි XAE කවුද XAE XAE කියන්නේ A XE කියන්නේ B හරි ඊට පස්සේ මම යනවා ඊළඟ කාරණාවට කවුද මෙන්න මේ ත්‍රිකෝණය DX B ත්‍රිකෝණය සලකා B X B කියන ත්‍රිකෝණය සලකා මොකද ඒ මම කියනවා X B C X B C කියන කෝණය සමානයි කවුද X D B X D B ධන D X B बड़े बेहतरीन है तो राइट मैं बानो एक्स बी सी मैं तो एक्स बी सी के लगाने अंदर होनी एक्स बी सी वे नोड मर लिया बोलूँ आम ए बी सी नहीं एक्स बी सी की वत्ते काय एक्स बी सी की वत्ते काय ए बी सी की वत्ते काय राइट समान है एक्स डी बी ए डी एक्स बी B මේ බලන්න මෙයා 1 මෙයා 2 දැන් 1යි 2යි සැලකුවොත් එහෙම 1ට 2ට 90 මොකද එන්නේ මේ පැත්ත මේ පැත්ත සමානයි එහෙනම් මේ පැත්ත මොකද එන්නේ සමාන වෙනවද එහෙනම් A B C සමානයි D E C වේ ඔන්න ඔච්චරද උනේ වැඩි පැහැදිලිද රයිට් ඔන්න ඔය වගේ තවත් සංකීර්ණ ගණනක් වෙන අපි මෙතනින් නිමාව වෙනවා වැඩි පැහැදිලිද දරුවනි හයි අනිකුත් ගණන් ටිකත් ඔයාලා හදන්න දරුවනි හදලා පුරුදු වෙන්න ඊට පස්සේ මම අනිත් ගණන් ටික ඔයාලට ඇඩ් කරන්නම් රයිට්
දරුණි අපි එනවා තවත් ගානකට බලන්න රූපේ දිහා දිව තියෙනවා දැන් මේ රූපේ දිහා බැලුවොත් එහෙම දරුවනේ අපිට තේරෙන්නේ මේ මේක වෘත්ත ගානක්ද කියලා රයිට් නමුත් මේක ත්‍රිකෝණ ඇසුරින් හදා ගන්න පුළුවන් වෘත්තාශ්‍රිත ප්‍රමේයකුත් තියෙනවා දරුවනේ ඒක වෙනම කතාවක් ඒක තව ඉස්සරහට තියෙනවාකට දැන් අපි ඉගෙන ගන්න මේ ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේයන් කීපයන්නේ අනේ ප්‍රමේයන්ට අනුකූලව අපිට කියනවා දරුවනේ ओ केंद्रीय वृत्तයක් කියලා කියනවා මේක ओ केंद्रीय वृत्तයක් කියලා කියනවා BOC BOC කියන කෝණයේ අගය මෙන්න මේ කෝණයේ අගය මෙන්න මේ කියන කෝණයේ අගය BAC වගේ දෙගුණයක් කියනවලු BAC මෙන්න මේ කෝණයේ වගේ දෙගුණයක් කියලා කියනවලු දැන් 11 වසර ළමෙක් මේ වීඩියෝ එක බලුවොත් එහෙම තේරෙන්නේ කරයි අයියෝ මේ පෙන්න පෙන්න ඉන්න ඕන දෙයක් නෙවෙයි නෝක කෙලිම ප්‍රමයක් තියෙනවනි කියලා කියයි right dahasar lamai ke third term eke me pramey thiyala daruni e nisa kalabala wenna pa dharma api meka ara api igena gatha trikonasithu pramayan wali oppu karagene bawa pennan nai thiyala wedi pahadili hari han daruni balamu api ena me kohomada oppu karaganne kiyana kata me idira gatha api kiyanne menne me kone age me kone wage digunayak killa pennan nai kiyana me balan daruni mana me oac kiyana trikone gattut ehema wala hondara balanna OAC කියන කෝණය ත්‍රිකෝණය සමදි උපාදේ ගන්න. OAC කියන ත්‍රිකෝණය සමදි උපාදේ. ඇයි මේ OA සහ OC සමාන? පුළුවන් නම් කියන්න ඇයි කියලා ඒ දරුවනි. OA සහ OC සමානයි. හේතුව මොකද්ද? වෘත්තය ආරය. එහෙමනේ දරුවනි. එහෙනම් දරුවනි මෙන්න මෙතන කෝණයයි මෙන්න මෙතන කෝණයයි මොනවා වෙනවද? සමාන. මම මෙතනට කියන්නම් A කියලා. එහෙනම් මෙතන කෝණය කීයක් වෙනවද? A වෙනවා. දැන් OAC කියන ත්‍රිකෝණය සලකලා මෙයා කවුද මෙයා ඇවිල්ලා බාහිර කෝණ එහෙම එහෙනම් මේ බාහිර කෝණය යගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු සමානයි එහෙනම් මෙතන කෝණය යගේ කීයක් කියලා දෙන්නරුනේ 2යි කියලා මේ කෝණ දෙක එකතු වෙන්නේ වැඩි පැහැදිලි නේද රයිට් රයිට් ඔය විදිහට හදාගත්තාන් පස්සේ අපිට ගන්න හදාගන්න යන්න තියෙන්නේ බලමු ගන්න හදාගන්නේ කොහොමද කියන කතාව මේ බන්දරනේ මම කියනවා මෙන්න මේ විදිහට මේ බලන්න අපි ඉස්සලම් කියමු OAC ත්‍රිකෝණය සමද්විපාද වේ හේතුව මොකද්ද OA සහ OC OA සමානයි OC සමානයි මොකද්ද වෘත්තේ ආරය වෘත්තේ ආරය right එහෙනම් අපිට කියන්න පුළුවන් OAC OAC සමානයි OCA සමානයි A සමදිවපාද නිසා සමදිවපාද ත්‍රිකෝණය නිසා ඒ වගේම මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම OAC ත්‍රිකෝණය සලකා OAC ත්‍රිකෝණය සලකා මට කියන්න පුළුවන් මොකක්ද දරුවනි COB එහෙනම් BOC අතරම තියෙන දේ BOC නේ COB ගන්න එපා BOC වරදක් නැහැ BOC කියන කෝණය සමාන වෙනවා මේ කෝණ දෙකේ එකතුවට මේ කෝණ දෙකේ එකතුවට එහෙම නේද OAC ධන OAC ධන කවුද OCA OCA එහෙනම් නැවතත් මල් දිනවා BOC කෝණය සමානයි BOC කියන කෝණය සමානයි මේ බන්දරුනි OAC නේ OAC ධන OCB හරිද සමාන වෙන්න BOC සමානයි OAC ධන OCA OCA සහ OAC සමානයි එහෙනම් අදරන මෙතන OCA වෙනුවට මම දාන්න OAC හරිද මේ බලන්න OAC ධන OCA වෙනුවට දානවා OCA වෙනුවට දානවා OAC එහෙනම් මෙතන එනවා BOC සමානයි OAC ධන OAC මට ලියන්න පුළුවන් 2යි OAC කියලා. දැන් අපිට තියෙන BAC OAC කියන්නේ මෙයා. ඉතින් BAC කියන්නේ තියා තමයි. මේ මෙතන BA කියන පාදයේ මැදනේ මෙයා තියෙන්නේ. මේක විශ්කම්බේ. මේක කේන්දරේ. එහෙනම් OAC කිව්වත් 1යි BAC කිව්වත් 1යි. එහෙනම් මම ලියනවා මොකද්ද? එම නිසා BOC සමානයි 2යි BAC ඔන්න
වැඩි පැහැදිලිවම දරුණි රයිට් දරුණි එහෙනම් උතන ඔය ගණන් ටික අපි අවසන් කරනවා මේ ගණන් ටික හදා ගන්න දරුණි රයිට් අනිත් පුංචි පුංචි ගණන් ටික ඔයාලට හදා ගන්න පුළුවන් ඒ ගණන් ටික හදන්න තව ලොකු ගණන් ටිකක් හදන්න තව කොහේයක් තියෙන අමාරු ගණන් ටිකක් තියෙනවා ටක් ගන්න WhatsApp එකට දාන්න WhatsApp එකට දාලා ගැන විසඳා ගන්න පුළුවන් එහෙනම් දරුණි ඔයාලට වැඩි පැහැදිලිද රයිට් එහෙනම් බුදුසරණයි දෙවියන්ට අපි තවත් පාඩමක් ආයේ හම්බ වෙමු.